put you head on my shoulder drama eke thumeri kotasa tarang aawa kalin kotasa ivarune guwayita professor jaya andunna poda palamin sitiyati e podata anuwa momoge hita dina ganna utsaha karapu tani guwe lab ekata yanakota ohuge team eke inna lee kiyana pirimi lamaya horen guwe passen gihin guwe professor ekka katha karana dewal han innawa itin professor ahanne ohu dunna poda wadak unada kiyala एक गुए टेकिन वैडकुने नाम ने की एन कोटर मैं कतावा हंगीन ले हितान ने प्रोफेसर उठा होरें एक्सपेरिमेंट टिप्स वागे आते ला किया ला इतने हो इतने टा आवा हम गुए टक एनुला में एक भाई आलू कर गाने पोता तोड़ने किया ला प्रोफेसर ली टक क्यों आ ओह विश्वास करानी ने इतने हो टा पोता पेन्ना ने गुए लंग देन पोता नेतनी सा प्रोफेसर की वाइफ लंगे पोते कॉपी आती बिला ඔහුට කෙනෙක් දෙනවා ගෑනුලාමයින්ගේ හොස්ටල් එකේ ඉන්න කාන්තාවන ප්‍රොෆෙසර්ගේ වයිෆ් කියන්නේ සයන්ටිෆික් රිසර්ච් කරන ගුවේයි වගේ අයට ඩේටින් නම් සෙට් වෙන්නේ නැහැ කියලා. ඒත් ප්‍රොෆෙසර් සයන්ටිෆික් රිසර්ච් කරන කෙනෙක් නිසා ඔහු අහන්නේ එහෙනම් කොහොමද මම ඔයාව මැරිකලේ කියලා. ඉතින් පිරිමි ළමයින් දෙන්නටම ආදරේ තේරෙන්නේ නැති නිසා ප්‍රොෆෙසර්ගේ වයිෆ් කියන්නේ ප්‍රොෆෙසර් නම් ආදරේ කියලා ඇයට කිව්වේ හැමදාම කවි ඇයට ලියලා එවලා ඒවා කියවලා හදවත උණු වෙලා තමයි ඔහුට ආදරේ කළේ කියලා. ඉතින් කුවේත ගෙදර ගිහින් ඒතරේ පුරාම කවි ලියන්න උත්සාහ කළා. ඔහුට නම් ලියන එක නම් එච්චර ලේසි වෙන්නේ නැහැ. අන්තිමටම කොහොම හරි ඒක ලියලා පහුවදා ලැබ් එකට ගිහින් ප්‍රොෆෙසර්ට හා ලීට පෙන්නුවාම ඔවුන්නේ කවිය අගය කරනවා ගෑනු ළමයා කැමති වෙයි කියලා. අපාර්ට්මන්ට් එකේ කරන්ට් නැහැ කියලා දැනගත්තාම මොමෝට ගොඩක් අපහසුතාවයක් දැනෙනවා හීට් එක දාගන්න බැරි වෙන නිසා. මොකද මේ දවස්වල ගොඩක් සීතලයි. ඉතින් නැයි කුවේට කෝල් කරලා කෑම එළියෙන් අරන් එන්න කියලා කිව්වත් ගුවේ අයිට කියන්නේ එළිය හිම වැටෙනවා කියලා. ඉතින් නැ ජනේලේ ළඟට ගිහින් බලලා පුදුම සතුටකින් පහලට ඇවිත් හිම වැටෙන දිහා බලන් සෙල්ලම් කරන්න ගන්නවා. ඉතින් නැයට ගුවේ ඉන්නවා කියලා අමතක වෙනවා. ගුවේ ඇයි දිහා සතුටින් බලන් ඉඳලා ඇය ළඟට ඇවිත් අර ලිපිය දෙනවා බලන්න කියලා. ඉතින් මොමෝද ගොඩක් ආසාවෙන් අරගෙන ඒක බලනවා වගේම මූණේ තිබ්බ සතුටත් නැති වෙලා යනවා. ඇත්තට මේ කොලේ ලියලා තියෙන දේ මොමෝට මොනවද තියෙනවද කියලාවත් හිතා ගන්න බැරි වෙනවා. මොකද කුවේ යෝගේ හිතේ තියෙන කැමැත්ත සමීකරණයකින් ලියලා තමයි තියලා තියෙන්නේ. ඉතින් මොමෝ අහන්නේ ඔයාගේ නෝට් එකක් මට මොකටද දෙන්නේ? ඔයාගේ පාඩම් මට තේරෙන්නේ නැහැ කියලා නැවත උට ඒක දෙනවා. ඊට පස්සේ දෙන්නත් එක්ක එලියෙන් කෑම වගේක් ගන්න යනවා. ඇය සීතලෙන් ඉන්නවා දැකලා ඔහුගේ කෝට් එකත් ඇයට දාලා ඇයට කෝට් එක ලොකු නිසා අත් එක නවනකොට මොමෝට මතක් වෙන්නේ ගුවේ ඇයව කිස් කළ හැටි. ඒ නිසා ඉක්මනටම අත ඉවතට ගන්නවා. ප්‍රොෆෙසර් හාලී අහන්නේ ලිපියයට දීලා වැඩේ හරියට වුණාද කියලා. ඉතින් හිතපු විදියට උනේ නැති නිසා ඔහු දෙන්නට කියන්නේ ඇයිද ඒ දේ තේරුනේ නැහැ කියලා. ඊට පස්සේ ප්‍රොෆෙසර් කෝල් එකක් අරන් කියන්නේ ඇයි ඉගෙන ගන්න විෂයට අනුව දෙයක් ලියලා දෙන්න කියලා. ඒ අනුව සාමාන්‍යයෙන් හැමෝම දන්න මැත්ස් වලින් ප්‍රශ්නයක් ලියලා විසඳන්න කියලා ඇයට දෙනවා. ඉතින් ඇයි ඒක උත්සාහ කරන්න ගත්තත් අන්තිමටම ඇයට ඒක හදා ගන්නත් බැයි කියනවා. මේ ගැනත් ඉතින් අර දෙන්නට කිව්වහම ලී කියන්නේ ඇය ඔහුට කැමති නැතුව ඇති කියලා. ඒ වගේම ප්‍රොෆෙසර් නම් කියන්නේ ඔහු ලියපු කවිය ඇයට කියන්න ඒකවත් ඇයි තේරුම් ගනීද කියලා බලන්න කියලා. ඒත් ඇයට ඒ කවියෙන් මතක් වෙන්න ගන්නේ කෑම වගේක් නිසා ඔහු ඇයට කැමති කියලා කියන්න උත්සාහ කරපු දේ නතර කරලා තාලේ එතනින් යනවා. කොහොම හරි නින්දෙන් පවා ඔහුට මතක් වෙන්නේ ඇත්තටම ඔහුට ඇයි කැමතිද කියලා. නින්ද යන්නේ නැති නිසා ඔහු එළියට යනවා ස්නෝමෑන් කෙනෙක්ව හදන්න. මොකද මොමෝ ඒකට ගොඩක් ආස කරනවා කියලා කෑම ගන්න ගිය තැනදී කිව්ව නිසා. ඉතින් ස්නෝමෑන්ව හදන් ඇවිත් ෆ්‍රිජ් එකට දාලා තියනවා. ලැප් එකට පහුවදා ගියහම අන්තිමටම කවිය කියලා උනදේ දෙන්නට කියනවා. ඉතින් ප්‍රොෆෙසර්ට හිතා ගන්න බැහැ ඇයි ඇයි ඒ විදියට හැසිරෙන්නේ කියලා. කොහොම හරි යූයින්ට අසනීප නිසා තවස් කිහිපයකින් පස්සේ තමයි ලැප් එකට එන්නේ. ඉතින් නැයි කුවේ සමග වැඩ කරමින් හිටිය නිසා ඔහුට ඇයගෙන් රෝගේ බෝ වෙලා උන හැදෙනවා. මොමෝට කුවේ කෝල් කරපු වෙලාවේදී අසනීපය ගැන දැනගෙන ඔහුට බෙහෙත් අරන් එන්නම් කියනවා. ඒත් කුවේ ළඟ දැනටමත් බෙහෙත් තිබුණත් ඇයට බෙහෙත් අරන් එන්න කියලා
යූයින් ඔහුට අරංගාව බෙහෙත් ටික හංගනවා. ගුවේව බලන්න යූයින් එනවා. රිපෝට් එකක වැඩ වගයක් ඔහුත් සමග කරලා ඉවර කරන්න වාගේම ඔහුට අසනීප නිසා බලන්න. කොහොමාරි මොමෝ ගෙදරට බඩුමලු දෙකකුත් උස්සගෙන ආව නිසා බෙල් එක ගහනවා දොර අරින්න කියලා. ඉතින් යූයින් තමයි ගිහින් දොර අරින්නේ. ඉතින් මොමෝට ඒකට ටිකක් අප්සෙට් කියත් ඒක නොපෙන්වන්න උත්සාහ කරනවා වගේම ගුවේ යූයින් සමග වැඩ කරන තිහා ඉරිසියාවෙන් බලන් ඉන්නවා. මේ අතරේදී මොමෝ ගෙනාව බෙහෙත් ටික බොන්නත් දෙනවා. එතකොට යූයින් අහන්නේ එයා අරන් තුන්න බෙහෙත් පිව්වේ නැද්ද කියලා. දැන් මොමෝ ඉන්න නිසා ඇයට අහුවෙන දේවල් මොකුත් කියන්නත් බැරි නිසා බෙහෙත් ටික දාලාවා කියලා කියනවා. ඊට පස්සේ යූයින් මොමෝ දුන්න බෙහෙත් ටික බොන්න කියලා ඔහුට කිව්වත් ඔහු අයව ගණන් නොගෙන ඉන්නවා. ඒත් මොමෝ ළඟට ඇවිත් බෙහෙත් ටික බොන්න කිව්වහම ඔහු බෙහෙත් බොනවා දැකලා යූයින් නවුලෙන් බලන් ඉන්නවා. යූයින් ගියාට පස්සේ ගුවේට ෆ්‍රිජ් එකේ තාපු දේ මතක් වෙලා ඇයට ඇරලා බලන්න කියනවා. අන්තිමට ඇරලා බලනකොට දකින්නේ කෝටු කෑලිහා කොළ වගේක් විතරක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් දැන් ඔහුට පෙන්වන්න හිටපු දෙයින් වැඩක් නැති වුන නිසා එතනින් යනවා. ඒක දැකලා මොමෝ කල්පනා කරන්නේ ඇය මේව අරගෙන ආවද මතකවත් නැහැ කියලා. ගුවේට උණ තියෙන නිසා මොමෝට ඔහු කැඳ වගේක් හදන්න හැදුවත් ඇය දන්නේ නැති නිසා වංශන්ට කතා කරලා එන්න කියනවා. ඇයට හදලා දෙන්න කියලා. ගුවේට හොඳටම උණ කියලා ඔහුව පළින්ම මොමෝ රෝහලට එක්කගෙන යන්න හැදුවත් ඔහු නම් ඊට පොඩ්ඩක්වත් එකඟ වෙන්නේ නැහැ. ඒ අතරේදී බෙල් එක කෙනෙක් ගහනවා ඇහිලා ගිහින් බැලුවහම දකින්නේ වංශන් පූපේවත් එක්කගෙන ඇවිත් තියනවා. ඉතින් ඔහුව දැක්කහම මොමෝට නම් තරහ යනවා. කොහොමහරි මොමෝ තනියම එළියට යනවා කැඳ එක හදන්න හාල් අරන් එන්න. වංශන් කරන්නේ ෆූපේවත් ඇයි සමග යවන එක. ඔහුව ඒ තරම් ගණන් නොගෙන ගුවේගේ අම්මත් එක්ක කතා කරමින් යනවා ගුවේට අසනීප වෙලා නිසා. ගුවේගේ අම්මගෙන් ඇයි දැනගන්නවා ඔහු ඉන්ජෙක්ෂන් වලට ගොඩක් බයයි කියලා. ඒකට නම් ඇයට හිනා යනවත් එක. ඉතින් මේ කතාව අහන් ඉඳලා ෆූපේ උසස් පාසල් කාලයේදී ඉන්ජෙක්ෂන් ගහපු කතාවද මතක් කරලා දෙනවා. ඒ මොනවා කිව්වත් මොමෝ ඔහු ගැන තිබ්බ හැඟීම් ඉවත් කරගෙන කියලා කියන්නේ. ඒ වගේම වංශන්ට කැමතිද කියලා ඇහුවත් ඔහු හරි පිළිතුරක් නොදුන්න නිසා තවත් මොමෝට තරහ ගෙයින් තනියම හාල් අරගෙන ගෙදර එනවා. ඒ එනකොටත් වංශන්ද ගෙදරින් ගිහින් තියෙනවා. ඉතින් පූපේ එක්ක එළියට ගියේ එකට අප්සෙට් වෙලා ඉන්න ගුවේ කියන්නේ ඊළඟ සැරේ යාළුවෝ ගෙදරට එක්කගෙන එනවා නම් ඔහුට කියන්නේ කියලා. පහුවදා උදේ ගුවේ ඇයත් එක්ක ටිකක් තරහින් වගේ ඉන්නේ වැඩිය කතාවක්ද නැතුව. ඒ වගේම ඇයව වැඩිය ගණන් ගන්නේ නැහැ කියලාත් පේනවා. මොමෝ ඔෆිස් එකේ වැඩක් කරමින් ඉන්නවා බීම වර්ග ටිකක් ළඟ තියාගෙන එක්ස්පෙරිමන්ට් එකක් කරමින්. ඉතින් මේ වැඩේ කළත් වැඩි අවධානයක් දෙන්නේ කුවේට. මොකද ඔහු කාමරෙන් එළියට එන්නේ නැතුව කතා නොකර ඉන්න නිසා කාමරය දිහාම සැරින් සැරේ බලමින් ඉන්නවා. කොහොමාරි ඔය අතරේදී යුයින් ගෙදරට එනවා ගුවේට දෙන්න දෙයක් තියෙනවා කියලා. මේ ගැන මොමෝ කුවේට කිව්වත් ඒ වෙලාවෙදිත් ඔහු ඇයව ගණන් නොගෙන යනකොට මොමෝට නම් මේක හොඳටම දැනෙන්න ගන්නවා. ඒ වගේම ගුවේ හා යුයින් ලඟ වෙලා ඉඳගෙන වැඩ කරන්න ගත්තාමත් ඇය තරහින් ඔවුන් දිහා බලන් ඉන්නවා වගේම ඇයගේ ඔෆිස් එකේ වැඩ හරියට කරගන්න බැරි තරමටම තරහක් එනවා. අන්තිමට මහ සද්දෙන් නැගිටලා බාත්รูම් එකට යනකොට ගුවේ හැරිලා බලන් ඉන්න ගන්නවා. ඇය බාත්รูම් එකෙන් එළියට ආවහම දැනගන්නේ ගුවේ යුයින් එක්ක කෑමකට එළියට යනවා කියලා. ඒත් ගුවේ ඇයට කතා කළේ නැති නිසා ඇය එකතු වෙන්න යන්නේ නැහැ. අන්තිමටම රෙස්ටුරන්ට් එකට ගියහම ගුවේ දකිනවා මොමෝ හා මිතුරියගේ චැට් එකක්. ඇය කියලා තියෙනවා අද කැඳ විතරයි බීලා ඉන්නේ කියලා. ඒක දැක්කහම නම් ඔහුට ඇය ගැන දුක හිතිලා යුයින්වත් දාලා ආයි ගෙදර යනවා. ඔහු යන මගදී මොමෝ කුණු දාන්න යන ගමන් හම්බ වෙලා කුණු දාන්න ඇයට උදව් කරනවා. කොහොමහරි මොමෝ තවමත් කල්පනා කරන්නේ ගුවේ යුයින්ට ලඟ වෙලා හිටපු සිදුවීම. මේ නිසා ඇයගේ අතින් ඇයගේ කෝපයද බිඳෙනවා. ගුවේ උදව් කරන්න ආවත් ඔහුට ඊට දෙන්නේ නැහැ. ඉතින් ඔහු කියන්නේ එහෙනම් හොඳට පිරිසිදු කරන්න කියලා. ඒ තරහ වැඩි කමටම ඇයට කියවෙනවා ඔයාගේ සීනියට මට වඩා හොඳට පිරිසිදු කරන්න පුළුවන් ඇති කියලා. ඉතින් යුයින්ව එතනට ඇදලා ගත්තාම ඔහුට හිතා ගන්න බැරි වෙනවා ඇය මොනවද කියන්නේ කියලා.
පස්සේ තමයි මොමෝටත් ඒක මීටර් වෙන්නේ. ඉතින් ගුවේ යහන්නේ ඇය ලැබ් එක හොඳට පිරිසිදු කරනවා ඔයා දන්නේ කොහොමද කියලා. ඒකටත් මොමෝට තරහ ගිහින් සර්කල් මේ දෙන්නගේ අස්සට ඇවිත් වීදුරු කැලි ටිකේ වැදිලා කැඩෙනවා. ඉතින් ඒකට ගුවේට තරහ ගිහින් ඇතුළට යනවා. එදාරේ ගුවේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න ගන්නවා ගෑනු ළමයින්ට එක පාරටම පිස්සු හැදෙන්නේ ඇයි කියලා. මොකද මොමෝගේ හැසිරීම අමුතුයි කියලා ඌට තේරුණ නිසා පහුවදා මොමෝ ඌව ගණන් නොගෙන ඔෆිස් එකට යනවා. ඉතින් ලැබ් එකට ගිහින් ගුවේ ප්‍රොෆෙසර්ට හා ලීට මේ ගැන කියන්න අමතක කරන්නේ නැහැ. මොමෝ කැන්ටින් එකට ලන්ච් ගන්න ගිය වෙලාවේදී එතනට යූවින් එනවා. ඉතින් යූවින් ගැන මෙල්ලූ ඇහුවාම ගුවේගේ ලැබ් එකේ සීනියර් කෙනෙක් කියනවා. මෙල්ලූ ඉතින් මොමෝගෙන් අහන්නේ ඒ කෙල්ල දවසම ගුවේ එක්ක ඉන්න නිසා ඒ ගැන කරදර වෙන්නේ නැත්ද කියලා. ඒත් ඇයි මොකටද ඌ ගැන වද වෙන්නේ කියලා ඇයිකෙන් අහනවා. එතකොට මෙල්ලූ නම් කියන්නේ ගුවේට හොඳ පෙනුමක් ඇති නිසා ඒ කෙල්ල ඌට කැමති ඇති කියලා. ඒත් මොමෝ නම් ඌට කැමති නැහැ කියලා තමයි කියන්නේ. කොහොම හරි මෙල්ලූ එලියට ගිය වෙලාවේදී එතනට යූවින් ඇවිත් වාඩි වෙලා ඇයිකෙන් යමක් අහන්න තියෙනවා කියනවා. ඉතින් යූවින් අහන්නේ ගුවේ හා මොමෝ එක ගෙදර ජීවත් වෙන නිසා දෙන්න කපල් එකක් නෙවෙයි කියලාත් කියන නිසා ප්‍රශ්නයක් ඇවිත් තියෙනවා කියලා. ඉතින් මොමෝගෙන් තව දේවල් අහන්න කලින් ඇයි කියන්නේ යාළුවෝ විතරයි කියලා. ඉතින් මේ දේවල් ගැන ඇය මෙච්චර අහන්නේ ඔහුට කැමති නිසා කියලා මොමෝ ඇයිගෙන් දැනගන්නවා. ඔන්න ඊට පස්සේ කැන්ටින් එකට ගුවේ දැවිත් ඉන්නවා දැකලා ඔහුත් එතනට එනවා කියලා දන්න නිසාම මෙල්ලූ ආපු ගමන් ඇයත් සමග මොමෝ එතනින් ඉක්මනටම යනවා. ඉතින් ගුවේ මොමෝ හිටපු තැනට ආවහම ඔහු දකිනවා ඇයට මෙල්ලූ තියාගන්න කියලා දීපු කාඩ් එක හා ෆෝන් එක දාලා ගිහින් තියෙනවා. ඒ වගේම මොමෝ දුවන දිහා දැකලා ඔහු hina වෙනවා. ගුවේ මොමෝට කෝල් කරලා ඇය දාලා ගිය දේවල් ටික ළඟ තියෙනවා කිව්ව නිසා ලැප් එකට ඔහු හොයාගෙන යනකොට ගුවේගේ පස්සෙන් යුවින් යනවා දකිනවා. කොහොම හරි මේ විදිහට ගුවේ හා යුවින් ගිහින් තියෙන්නේ ලී ඔහුගේ පළල් පැටියව ලැප් එකට ගෙනත් තියෙන නිසා ඔහුව බලන්න. ඉතින් යුවින් බලල් පැටියා හුරතල් කරන විදිය ඇහිලා මොමෝ එතනට ආවහම ඇහෙන්නේ ගුවේට කියනවා වගේ. කොහොම හරි ඇය යන්න හදනකොටම ගුවේ එළියට ඇවිත් ඇය තාලකිය බඩු ටිකක් දෙනවා වගේම ඇයි ඉරිසියාවෙන් ඉන්නේ උන දේවල් වලට. ඒ නිසා හරියට ඔහුත් සමග කතා කරන්නවත් නැතුව යනවා. ඒ වගේම මේ සැරෙත් ඇයගේ හැසිරීම අමුතු නිසා ඇයට මොනවා වෙලාද තියෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ගුවේ මොමෝව හම්බ වෙන්න ගෑනු ළමයින්ගේ ඩෝම් එක ළඟට වෙලා ඉන්නකොට දකින්නවා ෆූපේ වංශන් සමග අත්වැල් බැඳගෙන යනවා. ඒ වගේම ඔවුන් දැනටමත් කපල් එකක් කියලා ප්‍රොෆෙසර්ගේ වයිෆ් කියනවා. ඊට පස්සේ ෆූපේ වංශන් සමග ගුවේ ළඟට ඇවිත් කතා කරනවා වගේම ගුවේට තනියම ෆූපේ සමග කතා කරන්නත් ඕන වෙනවා. ඉතින් ෆූපේ සම්පූර්ණයෙන්ම ඔහුගේ හිතෙන් මොමෝව අතහැරලා තියෙන්නේ කියලා දැනගන්න අතර ගුවේ ඔහුට කියන්නේ ආයි කවදාවත් ඇයට මොමෝ නොකිය සිතුම නමින් කතා කරන්න කියලා. ඉතින් ඒක කිව්වහම ෆූපේත් ඒකට එකඟ වෙනවා. මෙච්චර වෙලා ගෑනු ළමයින්ගේ ඩෝම් එක ළඟට වෙලා බලන් හිටපු ගුවේ ඉතන්නේ නැහැ මොමෝ ගෙදර ගිහින් කියලා. ඉතින් මොමෝ කෝල් කරලා ඒ ගැන කිව්වහම ඔහු අහන්නේ කලින් කිව්වේ නැත්තේ ඇයි කියලා. ඇයි මම ඒ ගැන කියන්නේ කියලා කෝල් එක කට් කරලා දානවා. ගුවේ ගෙදර යන්නේ මොමෝගේ කැඩිච්ච කෝප්පේ වෙනුවට අලුත් එකක් අරගෙන. තරහින් ඉන්න මොමෝ බීම ගැන කරන එක්ස්පෙරිමන්ට් එක දිහා ඔහු බලමින් ඉඳලා බීම ටික අරගෙන ඔහු අන්වීක්ෂයට දාලා බලනකොට මොමෝට ඌ ලස්සනට පේන්න ගන්නවා. ඔන්න ඊට පස්සේ දෙන්නම එකතු වෙලා බීම වල ඉන්න සුත්‍ර ජීවීන් බලන්න ගන්නවා ගොඩක් ලං වෙලා. මොමෝට ටිකක් වගේ ලැජ්ජ හිතෙනවා ඔහු ලං වෙලා ඉන්න නිසා. ඉතින් ගුවේටත් ඒක මතක් වෙලා ඇයි දිහා බලන් ඉන්න ගන්නවා වගේම දෙන්නම ඉක්මනටම ඈත් වෙනවා. ඒත් මොමෝට මතක් වෙන්නෙම යූයින් කියපු හුරතල් වචන ටික. මොමෝට ගෙනාපු මග් එක බලන්න දීලා එතනින් යනවා. ඉතින් ඇය ආසම කරන විදිහේ මග් එකක් නිසා ඒකට කැමති වෙනවා. මොමෝගේ කම්පැනි එකේ පිරිමි මොඩල කෙනෙක් තෝරනවා මේ දවස්වල ඔවුන්ගේ ප්‍රචාරණ වැඩකට. මොමෝගේ පාසල් කාලයේ මිතුරිය
එක්තරා කඩවසම් කොල්ලෙක්ව පෙන්නලා කියනවා ඇයට හුව දැක්කාම කිස් කරන්න හිතනවා මොමෝට එහෙම හිතන්නේ නැද්ද කියලා. ඉතින් නෑ දෙපාරක් හිතන්නේ නැතුව නෑ කිව්වහම මිතුරිය හිතන්නේ ෆූපේයිට ඒ තරම් කැමතියි කියලා. ඒත් ඇයි ෆූපේයිව ප්‍රතික්ෂේප කළා කිව්වහම ඇයිගේ බොයෆ්‍රෙන්ඩ් කවුද කියලා අහනවා. එතකොට ඇයට මතක් වෙන්නේ ගුවේ හොඳටම බීලා හිටපු දවසේ ඇයට දුන්න කිස් එක ගැන. හැබැයි ඇයි මිතුරියට නම් ඔහු ගැන කියන්නවත් හිතන්නේ නැහැ. ගුවේ ෆූපේයිට මොමෝ තරහින් හා ඉරිසියාවෙන් ඉන්න කතාව කියනවා. එදා බලල් පැටියව හුරතල් කරනවා ඇහිලා තරහ ගිහින් කියලා. ඒ වගේම ප්‍රොෆෙසර් එදා ඇය තරහින් හිටපු එක දැක්ක නිසා ඔහුත් ගුවේට මේ ගැන කියලා තියනවා. ඉතින් ඔහු ලැබ් එකට ගිහින් කරන්නේ ලේගෙන් ඉල්ලගෙන බලල් පැටියව මොමෝට පෙන්නන්න අරන් යන එක. ඒත් ඉතින් මොමෝ ඇත්තටම ඉරිසියා වුණ සිදුවීම නොදන්න ගුවේ බලලුන් ඇලජික් වෙලත් ඇය වෙනුවෙන් අරන් ගිහින් සතුටු කරන්න උත්සාහ කරනවා. ඉතින් ඇය තියෙන තරහට බලල් පැටියවත් ප්‍රතික්ෂේප කරනවා. එදා සීනිය ඔහුට හුරතල් වචන කියනවා මතක් වෙලා. ගුවේට බලල් පැටිය ඇලර්ජි කියලා දැනගත්තාම මොමෝ කාමරයට අරන් යනවා බලා ගන්න. දැන් ගුවේව තවත් ඇයි ගණන් නොගෙන බලල් පැටිය එක්ක ඉන්න නිසා ගුවේට අප්සෙට් යනවා. ඇයව එළියට ගන්න ඕන නිසා ගේ අස් කරන්න කතා කළත් ඇය බය කියනවා. තනියම ගුවේ ගේ අස් කරමින් ඉන්න අතරේදී බලල් පැටියව නාවන්න ගිහින් බලල් පැටියා කෑ ගහනවා ඇහිලා බලන්න යනවා. මොමෝගෙන් තුවාල උනාද කියලා ඇහුවාම ඇයි කියන්නේ වතුරේට බය වෙලා කෑ ගැහුවේ පොඩ්ඩක් සීරුණා කියලා. ඉතින් ගුවේට බලලුන් ඇලර්ජි කියන එක මතක් වෙන්නේ ඔහුට ඒකයි මතක් කරලා දුන්නාම. ඉතින් ඊට පස්සේ හොඳටම හච්චෙන් යන්න ගන්නවා. ඔන්න ඊට පස්සේ ගුවේව පය කරන්න බලල් පැටියාව ලං කරමින් ඔහුව විහිළුවකට ගන්නකොට ගුවේ බයේ කියන්නේ ළඟට ආවොත් ඇයව කිස් කරනවා කියලා. ඉතින් නොදැනුවත්වම ඇය කියනවා ඔයා කලින් ඒ දේ කළානේ බීපු වෙලාවෙදි කියලා. ඉතින් ඒක ඔහුට කිව්වා කියලා මතක් වුණ ගමන් එතනින් ලැජ්ජාවෙන් දුවන් යනවා විහිළුවට ඒ කතාව කිව්වේ කියලා. ඊට පස්සේ ගුවේ කල්පනා කරන්න ගන්නේ බීපු දවසේ ඇත්තටම ඇයව කිස් කළාද කියලා. පහුවතාවුදෙත් ඔහු කල්පනා කරමින් ඉන්නේ ඒ ගැනමයි කියලා මොමෝ දකිනවා. ඒ වගේම ඔහුට ඒ දේ මතක නැති එක මොමෝට අදා ගන්න බැරි වෙනවා. ඇය ඔෆිස් එකට යන්න හදන වෙලාවෙදිත් බෑග් එකේ සිපර් එක වහන්නේ නැතුව අමතක වෙලා යයි කියලා ගුවේ මතක් කරනකොට ඔහු ඇයට අමතක වුණේව මතක් කරන්න හදන නිසා ඇයත් කරන්නේ ඔහුට අමතක වෙලා ගිහින් තියෙන කිස් එක මතක් කරන්න බියර් කෑන් වගේක් ළඟට ගෙනත් ගිහින් දීලා බොන්න කියලා කියනවා. ඔහුගේ නැති වෙලා ගිය මතකයන් නැවත ගන්න. ඉතින් කොච්චර බිව්වත් මතකය නැති නිසා ඇය ඔහුට ලං වෙලත් ඇහුවාම තමයි ගුවේට මතක් වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී ඔහු ඇයව කිස් කරන්න හැදුවාම ඔහුව තල්ලු කරලා දාලා ඇය එතනින් එළියට යනවා. ගුවේ ලැබ් එකට ගිහින්ද මතක් කරනවා ඔහුට කිස් එක දුන්න සිදුවීම. ඉතින් ඔහුට ඒකෙන් සතුටක් ලැබෙනවා. ඒ වගේම මොමෝටත් මතක් වෙන්නේ ඔහු ඇයව දෙවෙනි පාරටත් කිස් කරන්න හදපු එක. ලැබ් එකට ගිහින් හිත එකඟ කරගෙන ගුවේට වැඩ කරන්න බැරි නිසා ප්‍රොෆෙසර්ට කියනවා බීපු දවසේ ඔහු නොදෙනුවත්ව මොමෝව කිස් කරලා තියෙනවා වගේම ඒ දේ මතක් වෙලා නැවත ඇයව කිස් කරන්න ගියහම ඇය ඔහුව ඉවතට තල්ලු කරලා දැම්මා. ඒකට හේතුව ඇය ඔහුට වෛර කරන නිසාද කියලා අහනවා. මේ සැරේත් ලීනම් කියන්නේ ඇය වෛර කරන නිසා තල්ලු කරන්න ඇති කියලා. ප්‍රොෆෙසර් කියන්නේ මේ පාර නම් ඇයගේ හිත දිනා ගන්න හොඳ විදිහක් හොයාගන්න ඕන විද්‍යාත්මක ක්‍රමයකට කියලා. ඒ අනුව ප්‍රොෆෙසර් කල්පනා කරලා කියන්නේ මොමෝට ඔහුගේ හිතේ ඇති කැමැත්ත කියන්න නම් ඇයව තැනකට එක්කගෙන යන්න, හැබැයි එතනින් ඇයට පැනලා යන්නවත් බැරි වෙන තැනක් වෙන්න ඕන වගේම රොමැන්ටික් වෙන්නත් ඕන කියලා. ඒ අනුව ගුවේ යනවා මොමෝගේ ඔෆිස් එක ළඟට ඇය වාර ගන්න. දෙන්නත් එක්ක යන අතරේදී මොමෝ බලලෙකු දැකලා හුරතල් කරන්න ගත්තාම ඇයට පේන්න ඕත බලලව හුරතල් කරන්න අරගෙන හච්චින් අරින්න ගන්නවා. කොහොම හරි මොමෝ ගුවේගේ හොඳ නරක දාලා ෂීට් එකක් හදලා තියෙනවා. මේක ගුවේ දැකලා ඒකෙන් ඔහුට අඩු ලකුණු දීලා තියෙන ඒවට
වැඩි ලකුණු ලබා ගන්න කරපු එක දෙයක් තමයි බලලව හුරුතල් කරන්න හදපු එක. ඊළඟ පාරව හැසිරෙනවා ඔහු හරිම බිසී කෙනෙක් වගේ. ඒත් ඒකෙන් වෙන්නේ මොමෝටෝ කෝල් එකෙන් කතා කරන දේවල් මොනවද කියලා හිතා ගන්න බැරුව බලන් ඉඳලා ඔහු බිසී නිසා ඊළඟ පාරේ යන්න හදන තැනට යමු කියන එක. ඒත් උට බිසී නෑ කියලා ඇයව එක්කගෙන යනවා. ඇයව එක්කන් යනවා කිව්ව තැනට. ඉතින් මේ වෙනකොහෙවත් නෙමෙයි. විනෝද උද්‍යානයට තමයි අරන් යන්නේ. ඇය ගොඩක් ආස කරන තැනකට ගිහින් අන්තිමටම ඇය ආස කරන සෙල්ලම් කරන්නත් යන්නේ නැතුව ගුවේක ඉල්ලීම අනුව වෙන තැනකට තමයි යන්නේ. ඔහු නම් කියන්නේ ඇයව මෙතනට එක්කගෙන ආවේ රිලැක්ස් කරන්න කියලා. ඒත් ඇය කියනවා රිලැක්ස් වෙන්න ඕනේ නම් ඇයි කරන්නේ ගෙදර ගිහින් නිදාගන්න එක කියලා. ගුවේ හිතන්නේ ඔහු හිතේ තියෙන දේ කියන්න තියෙන හොඳම තැන මෙතන කියලා. ඒත් එතන තියෙන වාහන ඔටෝ ඩ්‍රයිව් කරන්න ගත්තාම ඔහුගේ බලාපොරොත්තුව බිඳිලා යනවා. හිතේ ඇති දේ කියාගන්න බැරුව බලල් පැටියාවාද දවසේ ප්‍රොෆෙසර් බලා ගන්නවා එයාගේ වැක්සීන් එකක් තියලා නිසා. ඒත් හදිසියේ ප්‍රොෆෙසර් කෝල් එකක් තියලා කියනවා බලල් පැටියට වැක්සීන් එකෙන් පස්සේ ප්‍රශ්නයක් වෙලා ක්ලිනික් එකට ගෙනාවා කියලා. ඒ නිසා මොමෝට හිතේ තියෙන දේ නොකියම එතනට යන්න වෙනවා. කොහොමhari ප්‍රොෆෙසර්ට බලල් පැටියා ගැන ආදරයක් හිතිලා දිගටම බලා ගන්න කැමති වෙනවා. මේ නිසා මොමෝ බලල් පැටියට ආස වුණත් නැවත ගෙදර එක්කගෙන යන්න බැරි වෙනවා. දෙන්නත් එක්ක ගෙදර ගිහින් ඉන්නකොට මොමෝට හොඳටම නිදිමත හැදිලා නිින්ද ගිහින් තියෙනවා දැකලා ගුවේ ඇයව කාමරයට අරන් ගිහින් ඇඳෙන් ඇයව තියනවා. ඒත් ඔහු ඇයව ඇඳේ තිබ්බ විදිහට ඔහුගේ අත් දෙක එළියට ගන්න බැරි වෙනවා. ඉතින් ඇය අත් දෙක උඩින් ඉවත් වෙන කම්ම ඇය දිහා බලාගෙන එහෙම්මම ඉන්නවා. අන්තිමටම අත් දෙකේ වේදනාව ආවත් ඇයට ඔහු බෙඩ්ෂීට් එකක් ගෙනල්ලා පොරවන්න අමතක කරන්නේත් නැහැ. ඔන්න උදේ ඇහැරුණාම මොමෝ දකින්නේ ගුවේ කවදාවත් නැතුව මොමෝ ආසම නූඩල්ස් එක උයන්න හතනවා. ඒ වගේ මේ නූඩල්ස් එකට ගුවේ පොඩ්ඩක්වත් කැමති නැහැ කියලා ඇය හොඳටම දන්නවා. ඉතින් ඇය ඔහු අදපු නූඩල්ස් එක කන ගමන් එකපාරටම ඔහුගෙන් අහන්නේ ඔහු ඇයට කැමතිද කියලා. ඉතින් ගුවේට මුකුත් හිතාගන්න බැරුව ඇය දිහා බලන් ඉඳලා කහින්න ගන්නවත් එක්ක ඒත් ගුවේ අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන ඇයට කැමති කියනවා. මේ සැරේ මොමෝ කලබල වෙනවා. ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව ගුවේ ඇයගෙන් අහනවා ඇය ඔහුට කැමතිද කියලා. ඉතින් මොමෝද ලැජ්ජාවෙන් ඔව් කියලා කියනවා. ඉතින් දෙන්නම සතුටින් hina වෙන්න ගන්නවා වගේම මොමෝ කාමරයට ඇවිත් සතුට තනියම විඳින්න ගන්නවා. ගුවේටද සිහියක් නැති වෙනවා ඔහුගේ ඇඟ පුරා වතුර හැලෙනවා කියලා. ඉතින් මොමෝ එයාට තියෙන හොඳම ඇඳුමත් ඇඳගෙන කවදාවත් නැතුව හොඳට මේකප් එකකුත් දාලා සතුටින් වැඩට යන්න ලෑස්ති වෙලා එළියට එනවා. ඒ වගේම ඇය ඔහුට ඔෆිස් එකට යනවා කියලා කිව්වත් ගුවේ කැමැත්ත කියන්න කලින් හැසිරුණ විදිහටම හැසිරෙන්න ගත්තාම මොමෝගේ තිබ්බ සතුටක් නැති වෙලා තරහෙන් එළියට යනවා. ඒ විතරක් නෙමෙයි ඔෆිස් එකට ගිහින්ද ෆෝන් එක දිහා බලන් ඉන්නේ මැසේජ් එකක්වත් ඔහු එවයිද කියලා. ඉතින් හිතේ තියෙන අවුලත් එක්ක ඔෆිස් එකේ මිතුරියගෙන් ඇය අහන්නේ කැමැත්ත තියලත් කොල්ලෙක් පරණ විදියට හැසිරෙනවා කියන්නේ එයා ප්ලේබෝයි කෙනෙක්ද කියලා. ඉතින් මිතුරියට නම් මේ කවුද කියලා තමයි දැනගන්න ඕනේ වෙන්නේ. මේ අතරෙදි ගුවේ ප්‍රොෆෙසර් හා ලීට මොමෝට හිතේ තිබ්බ අදහස කිව්වා කියනවා. ඒ වගේම අදහස කිව්වට පස්සේ උනේ මොනවද කියලා තමයි දෙන්න අහන්නේ. එතකොට ගුවේට මතක් වෙනවා මොමෝ කවදාවත් නැතුව මේකප් දාගෙන හිටියා. ඒ නිසා ඇය ලස්සනට ඌට පෙන්නුවා කියලා. ඒ වගේම ඌ ඇයට ලස්සනයි කියලා කියන්න උත්සාහ කළත් ඌට ඒක කියන්න බැරි වෙලා හවස් නොවී ඇයට ගෙදර එන්න කියලා විතරක් කියනවා. ඉතින් මේ ගැන දෙන්නට කිව්වහම එයාලා කලකිරෙනවා. විව්වහම විතරයි කිස් එකක් හරි දෙන්න පුළුවන් වෙන්නේ කියලා. මේ අතරෙදි ප්‍රොෆෙසර් ගුවේට හා ලීට කියනවා ජර්මනි වල යුනිවර්සිටි එකට ශිෂ්‍යයින් දෙන්නෙක්ට ඉන්වයිට් කරලා තියෙනවා. ඒකෙන් යූයින් වගේම අනිත් කෙනා ලීහා ගුවේට යන්න පුළුවන් කියලා. ඉතින් ඒ ගැන ගුවේ කල්පනා කරන්නම් කියනවා. මොමෝ දවසම ගුවේගෙන් මැසේජ් එකක් එනකම් බලන් ඉන්නවා වගේම ගුවේ ඇයට මැසේජ් කරන්නේ මොනවද කියලා කල්පනා කරමින් ඉන්නවා. මේක දැකලා ලී ප්‍රොෆෙසර්ට කෑ ගහනවා ගුවේ ලැප් එකේ ෆෝන් එක පාවිච්චි කරනවා කියලා.
ඒත් ප්‍රොෆෙසර් නම් කියන්නේ ඔහු දැන් කෙනෙක්ට ආදරය කරන නිසා එහෙම ඉන්නේ කියලා. ඒක ඇහුණ ගමන් යුයින් අහනවා කවුද ආදරය කරන කෙනා කියලා. ඉතින් ගුවේ කියලා දැනගත්තාම ඇයිද ටිකක් අප්සෙට් ගිහින් ඔහු ආදරය කරන කෙනා කවුද කියලා අහනවා. ඒ මොමෝ කියලා දැනගත්තාම ඇයිද තවත් අවුල් යනවා. මොමෝ වැඩි ඉවර කරලා ඉවරුණාම ගුවේ ගන්න එයි කියලා බලන් ඉඳලා ඔහු එන පාටක් නැති නිසා බස් හෝල් ටිකට යනවා. එතකොට තමයි ඇය දකින්නේ ඔහු ඇවිත් ඉන්නවා. ඇය ඔහුව ගන්නාවේ කියලා දැනගත්තාම ආපු සතුටට එන හිනාව බොහොම අමාරු වෙන්න අතර කර ගන්නවා. ඔන්න බස් එකට නගින්න යනකොට සෙනඟ ගොඩක් ඉන්න නිසා ගුවේ ඇයට අත දෙනවා. ඉතින් මොමෝට හිතෙන්නේ අතින් අල්ල ගන්න කිව්වා කියලා. ඒත් ඉතින් අන්තිමටම වෙන්නේ ඇයට කලින් යන්න කියලා අතින් පෙන්නපු එක. බස් එකට නැගලා මොමෝ හා ගුවේ දකින්නේ කපල් ගොඩක් ළඟින් ආශ්‍රය කරනවා. තාම දෙන්න ආදරයට අලුත් නිසා ලැජ්ජ හිතිලා මොමෝ නම් ජනේලයෙන් එළිය බලාගෙන ගිහින් බස් එකේ ඩ්‍රයිවර් කෙනෙක් පැනුම් ගන්නවා. ඔන්න ගෙදර ගිහින් ගුවේ මොමෝ එක්ක පළවෙනි පාර කෑම එකක් ගන්න ඕන විදිය කල්පනා කරනකොට ෆූපේට කෝල් කළාම ඔහු අයිඩියා එකක් දෙනවා ඉටිපන්දම් පත්තු කරලා රොමැන්ටික් විදියට ගන්න කියලා. කළුවරේම ඉටිපන්දම් පත්තු කරනකොට මේ බව දන්නේ නැති මොමෝ ඇවිත් ලයිට් එක දාන්න හදලා ඔහු කරන දේ දැක්කහම ලයිට් එක දාන්නේ නැතුව ඔහු කරන දේ දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ දෙන්නත් එක්ක කෑම ඕඩ කරලා හැඳි කෑරුප්පු වලින් තමයි කන්න ට්‍රයි කරන්නේ. ඒත් හිතුවට වඩා වැඩේ සාර්ථක නැති නිසා පුරුදු විදිහට චොප්ස්ටික්ස් වලින් නිදහසේ කෑම රස විඳින්න ගන්නවා. ඊට පස්සේ දෙන්නත් එක්ක ෆිල්ම් එකක් බලන්න අරගෙන ගුවේ උත්සාහ කරනවා කොහොම හරි ඇයගේ අතින් අල්ල ගන්න. ඒත් අන්තිමට මොහු ලයිට් එක ඔෆ් කරන්න කියලා නැගිටිනකොට මොමෝ බය වෙලා අතින් අල්ල ගන්නවා. ඒ නිසා ඌ කොහොම හරි අවස්ථාවෙන් ප්‍රයෝජනයක් අරගෙන අතින් අල්ල ගන්නවා. ඊට පස්සේ ඌ පිය එකක් පොමුද ඇහුවාම ඇයිද කිස් එක මතක් වෙලා මොනවා කරන්නද හදන්නේ කියලා ඔහුගෙන් අහනවා. ඉතින් ඌ දැන් බිය එක නැතුව ඒතේ කරන්න පුළුවන් කියලා ඇයට ලං වෙනකොට මොමෝට කෝල් එකක් ඇවිත් අවස්ථාව මග ඇරෙනවා. ඉතින් මංෂන් තමයි ෆූපේ එක රණ්ඩු වෙලා නිසා දුකට කෝල් එකක් අරන් තියෙන්නේ. මේ අතරෙදි මොමෝ හා ගුවේ ගැනත් ඇයට කියන්න අමතක කරන්නේ නැහැ. මොමෝට ඔෆිස් එකේ වැඩකට එළියට යන්න වෙලා උදෙන්ම ගිහින් තියෙනවා. අලුතින් හඳුන්වලා දුන්න බීමේකේ ඇඩ්වර්ටයිස්මන් වලට නළුවෙක් ගැන බලන්න වෙලා තියෙන්නේ මොමෝට. ඉතින් ඔහුව පිළි අරගෙන ෂූටින් එක තැනට ගිහින් අවශ්‍ය දේවල් ඇයට කරන්න වෙනවා. ගුවේ මැසේජ් කළත් මොමෝට වැඩ වැඩි නිසා ඔහුගේ මැසේජ් වලට රිප්ලයි කරන්න බැරි වෙනවා. අද කොටස මෙතනින් අවසන් වෙනවා. ඊළඟ කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.